Travel with Chatra. ගැනීමාව ඔන්න ඔය විදිහට තමයි ඉතින් වැඩිපුරමින් ඉතින් මේ විදේශිකයෝ තමයි මේ කෝච්චි ගොඩක් අය නානුවෙන් බහිනවා දවස් සමහරු ඕම බදුළු යනවා අපි හැබැයි ඉන්නේ නානුවේද අපි බදුළු යන්නේ සීත කිව්වලු හොඳ වෙලාවට අත් දෙක දිගට ඇඳගෙන ආවේ. දැන්ටම් පටන් අරගෙන තින්නේ වැඩේ සීතයි. කමන්නේ. ඉන්නේ නානුවේ ඔන්න කිව්වා. නානුවේ කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1623ක් උඩින් තියෙන දුම්රිය ස්ථානය. සාමාන්‍යයෙන් ඔය මොනහරි කියන උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනේ නානුවේට විතරයි. එහෙමනේ කියන්නේ සාමාන්‍යයෙන් මොනහරි ආපදාවක් වුණාම ඔන්න මෙතන මධ්‍යස්ථානය. එනකොට විස්තරේ පෙන්වලා තින්නේ ඇතුළත් පෙන්ව ස්ටේෂන් එකේ අපි යමු ගමන. මේ කීට්‍රේන් එකට තමයි ගොඩක් අය එන්නේ මොකද නානුවෙන් දැහලා කෝච්චියේ ඉතාමත්ම ඉක්මනටම එන්න පුළුවන් තැන පොඩ්ඩක් නිදහසේ අනිත් තැන් බලාගන්න යන්න ඉස්සෙල්ලා ඉඳලා තේකක් බීලා යන්න පුළුවන් තැන තමයි මේක. තේින්ද කෝච්චියේ ඉඳලා එන්න පුළුවන් පයින් එන්න දුරනේ. තේ වතු මැද්දෙන් පොඩ්ඩක් එන්න තියෙන්නේ. නදුන් මදුශානින් වැඩමයි නියෝජ්‍ය කළමනාකරු මේවත් යාය. අපි මේ එන්න ඉස්සලා දැනුවත් ආවේ ගමන මොකද අපි අද රෑ ඉන්න යන්නේ මෙහෙ. ඒ හින්දා. මේ කොච්චර තියෙනවද සාමාන්‍යයෙන් උඹලගේ වත්තේ වත්තේ ප්‍රමාණය කොච්චර? මේකේ හෙක්ටයාර 175ක් කොමල තියෙන මේ වත්තේ. වටේටම නානුවේ නගරේ වට කරලා මේ වත්තේ තියෙන්නේ. නුවර බදුල්ල දුම්රිය මාර්ගයේ පිටලා තියෙන්නේ. ඉතින් නුවරලියට යන විදේශික සංචාරයේ අනිවාර්යයෙන්ම නානුවේ ස්ටේෂන් එකේ බැහැලා මෙතනින් තමයි යන්නේ. එතකොට දුම්රියයි මේ තේයි කියන එක ලංකාවේ සුද්දත් එක්ක ඇවිල්ලා මේ මේක එකට යන දෙකක්. ඒ අදහස මත තමයි මේ ටී ට්‍රේන් කියන නමින් මේක අපි පටන් ගන්න මේ අදහස.
එහෙමනම් ඉතින් පටන් ගන්නයි තියෙන්නේ අපි ඉල්ලපු විදිහම කෙබාබ් එකකුයි මසාලා ටී එකක් අම්මුණා ඔන්න මෙහෙදි අකුරු කෑල්ලක් එක කන්න පුළුවන් ඔගොල්ලෝ කන්නේ අපි කාලේ කොච්චර මෙච්චර දුරක් ආවම ඉතින් මුණු නුමේ මෙහෙම යක් හම්බ වෙනවලු ඉතින් රසය එතරම් Stay here, and we also have strong tea such as Four Dice Industry. For light tea, we do have Inverness and Lover's Leaf. And finally, we have our green tea from our Grasso Tea Estate. අපේ ගැන කිවොනට හොඳට තේ ගැන කියලා දෙනවනේ. තේ ඉතින් ගන්න නැති මිනිස්සුරත් ගන්න හිතේ පැකට් එකක් මේ නේ. අපිට බොහොම ලස්සනට වටේම බලන්න පුළුවන්. ඒ වගේම තමයි එඩින්බරෝ බෝඩ් එක يعني සලකුණ බොහොම ලස්සනට බලන්න පුළුවන් මෙතන ඉඳලා. හැබැයි වුණාට ඔගොල්ලෝ හිතන්නේ නැහැ නුවරලියට කිලෝමීටර් 6ක් මෙහෙන් මේ විදියට මේ එඩින්බරෝ වත්ත උඩට ආවම මෙහෙම ලස්සන දර්ශන තලයක් තියෙනවා කියලා.
විතරක් යන්න එපා. පොඩ්ඩක් ඇවිල්ලා බලලා යන්න ඉතින්. බොහොම ලස්සන තැන්පියක. මට පහලින් තමයි මුළු නානුවෙම පේන්නේ. ඔය ටී ෆැක්ටරි එක, මේ ගෙවල් ටික, කෝච්චියක් එනවා නානුව ස්ටේෂන් එකට. මේ ඔක්කොම තියෙන ඉතින් මට පහලි. මම තමයි මේ නෙත්ති කන්දියේ නැත්නම් මේ උඩ කඳු මුදුනේ තනියම ඉන්නේ. පරණ විදිහට ඕන නම් පරණ විදිහටම ඉන්න පුළුවන්. දුර්දරි කාලේ ඉන්න. මේ එඩින්බරෝ වතු ව්‍යාය විතරක් හෙක්ටයාර වලින් ගත්තොත් හෙක්ටයාර 144.25ක් විතර තියෙන ලොකු වත්තක්. ඒ හින්දා තමයි ඔය අපිට යායක් විදිහට මෙහෙම දකින්න පුළුවන් වෙන්නේ. පුංචි පුංචි කඳු ගැටවල මේ යායම මේ වත්තෙම කොටස්.
ලංකාව තින තේවතුවලින් ලස්සනම දේවත්ත මහිදන් බල හරි පිරිවලයි එක ගාන් දිරිදික දකින්න පුළුවන් තේ පර්ේෂණ ආයතනෙන් හඳුන්වල දුන්න බෑග් එකක් දාගෙන තේ මල්ලක් දාගෙන තමයි මේකලුත් ඒ කඩන්නේ මේක ටිකක් හරි ලේසි ඒගොල්ලන්ට උඩරට කඳු ගල සිරියා පරදන රූපර මුහුණ ඔබේ රත ඉලි දිංගු කර මද හස නංවන තේදල නෙලන ලඳේ දැන් මෙහිලාම වගේ තමයි අපිට හිතෙන්නේ නිකන් කපාටර ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි කඳු යායම අපේ තමයි ඈ එහෙම හිතනෝනේ අපේ රාජ්‍යයේ ඉතින් මේ වගේ දෙනකට එන්න ඕනේ එහෙම හිතෙන්න ඇත්තටම අම්මා සිංහල දෙරීම සිරියා දෙරිල බෑලු අක්කා කොඤ්ඤා සිංහල දෙරීම සිංහල දෙරීම ආ පොඩ්ඩක් පුළුවන් හොඳ වෙලාවට ඔක්කොරම බැයිද මේ ඉන්න කට්ටියට කතා කරන්න බෑ දවසට දළු කිලෝ සාමාන්‍යයෙන් කීයක් විතර කඩන්න පුළුවන්ද කඩනවා 17ක් විතර කඩනවා සරලා තමයි ඉතින් නම්තරය දැන් මේ බැලුවෙන් පස්සේ දැන් මෙතනත් බලන්න එක්කෙනෙක් ඉන්නවා කංකානි මාත් එක්ක ඒතකොට මේත් ඉන්නවා දැන් මොකද මෙච්චර කංකාන්ලා මොනවද ඔබලි මාලට මේකේ රාජකාරිය මොකද්ද කරන්න තියෙන්නේ ඉතින් කංකානි කරන්නේ උදේම ශේෂ්ඨයට ඇවිල්ලා අදාළේ නෙර මේ දළු නෙලන්නියන්ට නෙර මේ නෙරවල යොදවනවා ඊට පස්සේ අපේ නම් ලියන ක්‍රමයක් තියෙනවා ඒ නම් ලියනවා ඊට පස්සේ කනිෂ්ඨ ශේෂ්ඨධාරී ඇවිල්ලා අවශ්‍ය වැඩ බලනවා ප්‍රධාන ශේෂ්ඨධාරී අපි ඇවිල්ලා මෙයාලාට අවශ්‍ය එදිනෙදා වැඩවල ඵලදායීත්වය පරිම තත්ත්වයට ගෙන්න ගන්න දළු වල ප්‍රමිතිය වැඩි කර ගන්න ඒ ආදී උපදෙස් අපි මේ වැඩ කටයුතු නිමවනක් එක්ක අපි ඒ කටයුතු උපදෙස් අපේ ඒ තුලින් තමයි අපේ ඵලදායීත්වය වැඩි කරවන්නේ මේක ඉතාමත් විශේෂයි මොකද තේ වත්ත මැද්දෙන් පොණියෙක්ගේ පිටේ නැගලා මේ විදිහට ඕම් බලාගෙන යන්න පුළුවන් මොකද ඉස්සර කාලේ කියන්නේ සුද්ධ රට පාලනය කරපු කාලේ මේ තේ වතු ටික සුද්ධ බලාගත්ත කාලේ මේ විදිහට මේ පාරවල් දිගේ තමයි ඒගොල්ලෝ තේ වතු ඔක්කොම ගිලලා තියෙන්නේ තා මේ අස්සයාගේ පාර දැන් අයිති පොණිය අස්සයාගේ පාර තාමත් එහෙමම තියෙනවා ඇත්තට අපිට පේනවට වඩා බොහොම ලස්සන ඒ පාර දිගේ ගියොත් අපිට බලන්න පුළුවන්